සුවපත්දිවයකට මග කියන සිත සුව පිණිස සුබ සන්ධ්‍යාවක් ඔබ සියලුම දෙනාට අපි අදත් ඔබව සුපුරුදු විදිහටම සිත සුව පිණිස සමග මුණගැහෙනවා. සාමාන්‍යයෙන් අපි හැමදාම සිත සුව පිණිස තුලින් ඉඩකඩ ලබා දෙන්නේ රෝග පිළිබඳව කතාබහ කරන්නට වගේම රෝගවලින් වැළකෙන්නේ කොහොමද කියන කාරණාව පිළිබඳව නිවැරදි අවබෝධය ලබා දෙන්නට. සමහර රෝග තියෙනවා, ඒ රෝගත් එක්ක සමහර විට අපි ජීවිත කාලෙ පුරාම ජීවත් වෙනවා. සමහර රෝග තියෙනවා අපි නිරන්තරයෙන් මහන ඉතාම සුලභ රෝග. සමහර රෝග තියෙනවා ඒ රෝගවල නම අහපු පමණින් අපි ටිකක් කලබලයට පත් වෙනවා, බියට පත් වෙනවා. සමහර ලාවට ඒ රෝග නිසාම අපි මානසික විතාමත් ව්‍යාකූල තත්ත්වයකට පත් වෙනවා. මීට සති කිහිපයකට කලින් එවැනි වසංගතයක් පිළිබඳව, එවැනි වෛරසයක් පිළිබඳව අපිට අහන්නට ලැබුණා. ඒක තමයි කොරෝනා වෛරසය. මේක චීනෙන් පටන් ගත්තත් මේ වෙනකොට ලෝකෙ පුරා විවිධ රටවල් වල මේ වෛරස ආසාදිත පුද්ගලයන් හඳුනාගෙන තිබෙනවා. පහුගිය දවසක ශ්‍රී ලංකාවේ එක් රෝගියෙක් වාර්තා වුණා. තහවුරු කරගත්ත ඒ කොරෝනා වෛරසයේ ආසාදිත පුද්ගලයෙක් බව චීන ජාතික කාන්තාවක්. හැබැයි මේ වන විට ඇයගේ සෞඛ්‍ය තත්ත්වය යහපත් බව තමයි අපිට වාර්තා වන්නේ. නමුත් අපි තාමත් කතා කරනවා කොරෝනා පිළිබඳව. කොරෝනා වෛරසය පිළිබඳව අපි බියෙන් ඉන්නවා. අපි හැම වෙලාවෙම උත්සාහ කරනවා එකෙන් වැළකෙන්න. අපි උත්සාහ කරනවා අපි දරුවන්ව මේ වෛරසයෙන් ගලව ගන්නට, මේ වෛරසයෙන් බේර ගන්නට. ඒ වෙනුවෙන් විවිධ සෞඛ්‍ය පිළිවෙත් අපි පිළිපදිනවා. ඉතින් ඒ නිසාම අපි හිතුවාද වෙන කිසිම දෙයක් නෙවෙයි කොරෝනා වෛරසය පිළිබඳව කතා බහ කරන්නට ඕනි කියලා. මොකද මේක අපිට අලුත් නමක්, අලුත් අත්දැකීමක්. ඉතින් මේ වෙනකොට ලෝක සෞඛ්‍ය සංවිධානයේ පවා ගෝලීය සෞඛ්‍ය හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් වෙලා තියෙන වෙලාවක අපි හිතුවා අද දවසේදී මේ පිළිබඳ කතා බහ කරන්නට අවශ්‍යයි කියලා. ඉතින් ඒක ගැන කතා කරන්න අද අපේ වැඩසටහන සමග සම්බන්ධ වෙනවා සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත රෝග විද්‍යා අංශයේ ප්‍රධාන වසංගත රෝග විද්‍යාඥ විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර වෛද්‍යතුමා. වෛද්‍යතුමනි, සුබ සන්ධ්‍යාවක් ඔබට. සුබ සන්ධ්‍යාවක්. ඒ වගේම සුපුරුදු විදිහට ගල්කරාපිටිය ශික්ෂණ රෝහලේ වෛද්‍ය දිලේ ජෝදාර පීරිස් වෛද්‍යතුමාත් අප සමග සම්බන්ධ වෙනවා. සුබ සන්ධ්‍යාවක් වෛද්‍යතුමනි. සුබ සන්ධ්‍යාවක් කෞෂික. වෛද්‍යතුමනි, කොරෝනා වෛරසය අපි කියනවා, කොරෝනා වෛරස ආසාදිතයන් පිළිබඳව අපි කතා බහ කරනවා. දවසින් දවස මේ ආසාදිත පුද්ගලයන් වැඩි වෙනවා, මරණ වැඩි වෙනවා. ඉතින් ඒ නිසා ලංකාවේ සියලුම දෙනා මේ කොරෝනා වෛරසය පිළිබඳ තොරතුරු හොයනවා, මේකෙන් ගැලවෙන්නට මගක් බලනවා. සමහර ලාවට කියනවා මේකේ තරම් අපේ රටට බලපාන්නේ නැහැ කියන කාරණා. නමුත් මේක බෝවන රෝගයක්, මේක වෛරසයක්, මේක ව්‍යාප්ත විය හැකි දෙයක්. ඉතින් ඒ නිසා අවධානම සූදානම මේ හැම දෙයක්ම වැදගත් වෙන නිසා අපි කතා කරමු. මොකක්ද ඇත්තට මේ කොරෝනා වෛරසය කියලා කියන්නේ? මේක ආසාදනය වෙන්නේ කොහොමද? මේ වෙනකොට තත්ත්වය කොහොමද? අපි මේ ගැන කතා කරලා වැඩසටහනට ආරම්භයක් ගමු. ඔව් කෞෂි, අර කෞෂි සඳහන් කළා වගේ මේ කොරෝනා වෛරසය පිළිබඳව කතාබහ ඇත්තටම ආරම්භ වෙන්නේ චීනෙන් දෙසැම්බර් මාසයේ 2-3 සතිවල සිට. චීනෙන් කතාබහට ලක්වෙච්ච මේ ආසාදනය මේ වෙනකොට ලෝකේ රටවල් ගණනාවක ප්‍රධාන තේමාව බවට පත් වෙලා තියෙනවා. සෞඛ්‍ය ශාස්ත්‍රය තුළ සාකච්ඡාවට බඳුන් වෙන අපි පසුගිය අවස්ථා දෙකකදී ඩෙංගු රෝගය පිළිබඳව සාකච්ඡා කළා සිත සුව පිණිස තුළ. ඒ වගේම අපි ඉන්ෆ්ලුවෙන්සා රෝග තත්ත්වය පිළිබඳව කතා බහ කළා. දැන් ඒ ආසාදන දෙකත් වෛරස ආසාදන දෙකක්. ඒ වෛරස ආසාදන දෙක ගැන සාකච්ඡා කිරීමෙන් පස්සේ අද දවසේ අපිට මේ කොරෝනා වෛරසය පිළිබඳව සාකච්ඡා කරන්න සිද්ධ වෙලා තියෙනවා. ඇත්තටම කෞෂි, කොරෝනා වෛරසය පිළිබඳව සෞඛ්‍ය ශාස්ත්‍රයේ අත්දැකීම ඇත්තටම ඉතාම අලුත් අත්දැකීමක් නෙවෙයි. මේ වෛරසය පිළිබඳව ඓතිහාසික දත්ත තොරතුරු සහ ඓතිහාසික අත්දැකීම් ජාත්‍යන්තර සෞඛ්‍ය ශාස්ත්‍රයේ ජාත්‍යන්තර තලයේ ඕනෑ තරම් තිබෙනවා. නමුත් මේ අලුත් වෛරසය පිළිබඳව තිබෙන අත්දැකීම් ඉතාම විරලයි. ඒ නිසාම තමයි මේ පිළිබඳව මේ තරම් කතාබහට ලක් වෙන්නේ සෞඛ්‍ය ශාස්ත්‍රය ඇතුලේ. අපි අර ඔබ සඳහන් කළා වගේ එක වෛරස ආසාදිත කාන්තාවක් තහවුරු කර ගැනීමෙන් අනතුරුව ලංකාව පුරා මේ වෙනකොට අපේ සාමාන්‍ය මහජනතාව අතරේ බියජනක අත්දැකීමක පෙර ලකුණු දෝ කියලා හිතෙන විදිය තත්ත්වයක් නිර්මාණය වෙලා තියෙනවා. ඉතින් ඒ නිසා මේ වෛරසය පිළිබඳව වන සැබෑ තතු, ඒ වගේම ඉන් ආරක්ෂා වීම සඳහා කළ යුතු නොකළ යුතු දේ හරි හැටි තෝරා බේරා ගැනීමට අවකාශ සලසා දෙන්න තමයි අද දවසේ සිත සුව පිණිස තුළ මේ පැයක කාලය වෙන් වෙන්නේ. වෛද්‍යතුමනි, අපි අපේ කතාබහ ආරම්භ කරමු. මේ මොකක්ද මේ කොරෝනා වෛරස ආසාදනය කියලා අපි හඳුන්වන්නේ? මොන වගේ රෝගී තත්ත්වයක්ද ඇත්තටම මේ තුලින් අපිට දකින්න ලැබෙන්නේ? හොඳයි, මේක හොඳයි. අපි ඉතිහාසයත් එක්කම කතා කළොත් දෙසැම්බර් ගිය අවුරුද්ද දෙසැම්බර් මාසේ අගසති වෙනකොට චීනයේ වුහාන් කියන නගරෙන් වාර්තා වුණා
මීට කලින් හඳුනා නොගත් රෝගකාරකයක් නිසා ඇතිවන නිවමෝනියා තත්ත්වයක්. එක දෙසැම්බර් 31 වෙනකොට ලෝක සෞඛ්‍ය සංවිධානයට චීන බලධාරීන් වාර්තා කළා. ඊට පස්සේ තෙන්නේ සුමානයක් විතර යනකොට ඔවුන්ට හැකි වුණා මේ මොකද්ද රෝගකාරකය කියලා හඳුනා ගන්න. ඒක අලුත් වෛරසයක්, කොරෝනා වෛරසයක්. ඒ කොරෝනා කියන කාණ්ඩයට අයිති. මේ කොරෝනා කියලා කියන්නේ මේ වෛරසය ඉලෙක්ට්‍රොනික අන්වීක්ෂයකින් බැලුවොත් ඒක දකින්න ලැබෙන්නේ ඔටුන්නක තියෙන ලකුණු තියෙනවා. උල් වගේ නෙරපු කැලි කොටස් තියෙනවා. ඒක නිසා තමයි මේ කොරෝනා කියලා කියන්නේ. ඒ කොරෝනා වෛරසයක් නිසා, මේකට අලුත් වෛරසයක් නිසා මේකට නමක් දුන්නා 2019 නවල් කොරෝනා වෛරසය, නැත්තම් කෙටියෙන් හඳුන්වනවා 2019 NCOV කියලා. ඊට පස්සේ මේ කොරෝනා වෛරස් ගැන කිව්වොත්, කොරෝනා වෛරස් සාමාන්‍යයෙන් පැතිරෙන්නේ සතුන් අතර. සතුන් තමයි ඒකේ ගබඩා විදියට පවතින්නේ. ඒ අතරදී කලාතුරකින් ඒක මිනිසුන් ලෙඩ කරන්නත් පුළුවන්. මේ විදියට මිනිසුන්ව ලෙඩ කරපු, ජාත්‍යන්තරව සැලකිය යුතු මට්ටමට පැමිණි කොරෝනා වෛරස් රෝග ආසාදන දෙකක් හඳුන්වන්න පුළුවන් මෑත ඉතිහාසයේදී. එකක් තමයි SARS වසංගතය. ඒ SARS වසංගතය ලෝකෙ පුරා පැතිරුණා. සාමාන්‍යයෙන් ඒ රෝගය වැළඳුණු අයගෙන් 10% විතර මිය ගියා. ඒ වගේම 2012 වසරේ විතර මැද පෙරදිගින් වාර්තා වුණා තවත් ශ්වසන රෝග වසංගතයක්. ඒක අඳුන්නනවා මැද පෙරදිග ශ්වසන සහලක්ෂණ, එහෙම නැත්තම් මිඩල් ඊස්ට් රෙස්පිරේටරි සින්ඩ්‍රෝම් කියලා, නැත්තම් MERS කෝවෛරස්, කොරෝනා වෛරස් කියලා. මේ රෝගය නිසාත් තවමත් රෝගීන් වාර්තා වෙනවා විඩෙන් විඩේ. එතන රෝගීන්ගෙන් වාර්තා වෙච්ච අයගෙන් සාමාන්‍යයෙන් 30-40% අතර ප්‍රමාණයක් මිය ගියා. ඊට පස්සේ මේ නව කොරෝනා වෛරසය කියන එකෙන් දැන් මේ චීනයේ පැතිරෙන වෛරසය අපිට අලුත් එකක්. ඒකේ තියෙන රෝග ලක්ෂණ, රෝගය පැතිරෙන හැටි, මේ හැම දෙයක්ම තවමත් අධ්‍යයන මට්ටමේ තමයි පවතින්නේ. ඉතාම පැහැදිලිවයිතුමනි, මේ අපි කතාවේ ආරම්භයේදීම සඳහන් කළා මේ කොරෝනා කියන්නේ වෛරස කාණ්ඩයක්. මේ වෛරස කාණ්ඩය විටින් විට මිනිසාට ලෙඩ රෝග බෝ කරන තත්ත්වයකට පත් වෙලා තිබෙනවා. වෛද්‍යතුමා පැහැදිලි කළා ඓතිහාසික වශයෙන් කොරෝනා වෛරසය පිළිබඳව වන අත්දැකීම්. ඒ වගේම මේ චීනය හා සම්බන්ධව මේ අපි දැනට කතා කරන කොරෝනා වෛරසය, එතුමා සඳහන් කළ පරිදි 2019 සොයාගෙනුණු නව වෛරසයක් හැටියට තමයි නම් කරන්නේ. ඒ වගේම වැදගත් දේ තමයි එතුමා විශේෂයෙන් සඳහන් කළා, මේ අපි ගොඩාක් කාලවලට මාධ්‍ය වාර්තා කරන්නේ දකිනවා මේ වෛරසය පිළිබඳව සියලු අධ්‍යයන කටයුතු අවසන් වූ ස්වභාවයකින් තමයි සමහර වෙලාවට තොරතුරු වාර්තා වෙන්නේ. ඇත්තටම මේ අත්දැකීමට තාම මාසයකට වැඩි කාලයක් නැහැ. ඒ නිසා තවමත් සෞඛ්‍ය බලධාරීන්, විද්‍යාඥයන් මේ පිළිබඳව සොයා බලමින් සිටිනවා, අත්දැකීම් ලබමින් සිටිනවා මේ රෝගය පිළිබඳව වැඩිදුරටත් අධ්‍යයනය කරමින්. වෛද්‍යතුමනි, ඊළඟ කාරණාව දැන් බොහෝ දිනෙක මේ කටින් කට යන තොරතුරුත් එක්ක යාවත් කාලීන වෙන ස්වභාවයක් තමයි අපි දකින්නේ. මේ වෙනකොට ඇත්තටම ජාත්‍යන්තර වශයෙන් සහ දේශීය වශයෙන් කොරෝනා රෝගීන් පිළිබඳව තිබෙන සංඛ්‍යාත්මක දත්තවල මොන වගේ ස්වභාවයක්ද තිබෙන්නේ? කොරෝනා දැන් ජනවාරි මාසේ 31 වෙනකොට ලෝක සෞඛ්‍ය සංවිධානය වාර්තා කරනවා ලෝකයේ පුරා 10,000කට ආසන්න ප්‍රමාණයක්, ඒ කියන්නේ 9,826ක් තහවුරු කරපු රෝගීන් වාර්තා වෙලා තියෙනවායි කියලා. එතනින් 9,720ක්ම චීනෙන් තමයි වාර්තා වෙන්නේ. තවත් චීනේ ඉන්නවායි කියනවා සැක කටයුතු රෝගීන් 15,000කට අධික ප්‍රමාණයක්. එතකොට ඊළඟට චීනෙන් පිට වෙනත් ප්‍රදේශවලින් වාර්තා වුණා ජනවාරි මාසේ 31 වෙනකොට රෝගීන් 106ක්. එය වාර්තා වෙන්නේ රටවල් 19කින්, ශ්‍රී ලංකාවේ වාර්තා වෙච්ච රෝගියත් ඇතුළුව. ඒක තමයි දැනට ගෝලීය වශයෙන් තියෙන සංඛ්‍යාලේඛන. අපි ලංකාවට ගත්තොත් ලංකාවේ සැක කටයුතු රෝගීන් කියලා ඇත්තටම මේ රෝහල් වලට එන ප්‍රමාණය ගත්තාම පොඩි ගැටලුවක් තියෙනවා. මේ ඇතිවෙච්ච බිහිතිකාවත් නිසා ඉතාමත්ම සුළු රෝගී තත්ත්වයකදීත් සමහර වෙලාවට, උදාහරණයක් විදිහට මේ තමුන් ආපු ගුවන් ඥානේ චීන ජාතිකෙන් හිටියා, ඒකෙහි මටත් තුන තියෙනවා, ඒකෙහිින් දනවයි කියලා, අන්න ඒ වගේ බොහොම දුරස්ත හැකියාවක් තියෙන
අයත් පැමිණෙනවා. ඒක නිසා මේ සංඛ්‍යාලේඛනවල තියෙනවා ඇත්තටම මෙතන පොඩි ගැටලුවක්. නමුත් ඇත්තටම අපි මේ දක්වා සාමාන්‍යයෙන් සැක කටයුතු කියලා මේ සාම්පල පරීක්ෂාවට ලක් කරලා තියෙන රෝගීන් 15ක විතර වගේ ආසන්න ප්‍රමාණයක්. එතනින් එක රෝගියයි අපිට හඳුනාගත්තෙත් ඒ රෝගියත් මේ රෝගය පටන් ගත්ත වුහාන් නගරයේ සිට ලංකාවට පැමිණි සංචාරක කාන්තාවක්. මම හිතන්නේ ඒ කාරණා ටික ඉතාම වැදගත්. මොකද දැන් චීනය කේන්ද්‍ර කරගෙන පැතිරෙන රෝගයක් නිසා තරමක ආසියාවට මේ සම්බන්ධයෙන් යම් තර්ජනයක් තිබෙනවා. ඉතින් ආසියාතික රටවල් බොහොමයක මේ වෙනකොට රෝගීන් වාර්තා වුණු ස්වභාවිකව තිබෙනවා. ඒ නිසා මම හිතන්නේ මේ මහ ජනතාවට තරමක බියක් ඇතිවෙන එකේ සාධාරණ තත්ත්වයකුත් තිබෙනවා. නමුත් අර අපි මුලිනුත් සඳහන් කළා මේ ඩෙංගු වෛරසය සහ H1N1 නැත්නම් ඉන්ෆ්ලුවෙන්සා වෛරසය පිළිබඳව වන රෝගත් මේ දිනවල අපි අතරේ දකින්න ලැබෙනවා. ඉතින් ඒ නිසා ඒ රෝගවලට දක්වන උනන්දුවටත් වඩා සමහර වෙලාවට මේ වෙනකොට බොහෝ දිනෙක මේ වෛරසය පිළිබඳව වන ආසාදනයට වැඩි උනන්දුවක් දක්වනවා. ඉතින් ඒ නිසා මේ පිළිබඳව වන සංඛ්‍යාත්මක දත්ත වලිනුත් පැහැදිලි වෙනවා තවමත් ලංකාවට දැවැන්ත තර්ජනයක සෞඛ්‍ය තර්ජනයක ස්වභාවයන් මතුවෙලා නැහැ. ඒ නිසා අපි ඒ පිළිබඳව ඉතාම සංයමයෙන් කරුණු වාර්තාකරණය කළ යුතු වෙනවා. ඒ වගේම මේ කරුණු ධාරණය කර ගැනීමේදී සහ අවබෝධ කර ගැනීමේදී ඉතාම පරිස්සමෙන් මේ කටයුත්ත කළ යුතුයි කවුද? සුවපත් දිවයකට මඟ කියන සිත සුව පිණිස විරාමින් අනතුරු ඔබ නැවතත් සිත සුව පිණිස සමග අපි අද දවසේදී කතා බහ කරන්නේ මේ කොරෝනා වෛරසය පිළිබඳව. අපි කතා බහ කරමින් හිටියේ වෛද්‍යතුමනි, මොකක්ද මේ කොරෝනා වෛරසය, මේක කොහෙන්ද ඇති වුනේ සහ මේ වන විට මේ වෛරසයේ තත්ත්වය කොයි විදිහටද ව්‍යාප්ත වෙලා තියෙන්නේ කියන කාරණාව පිළිබඳව දැන් අපි වෛරස රෝග පිළිබඳව ඕනෑතරම් කතා බහ කරලා ඇති. සමහරලාට අපි එවැනි රෝගවලට ලක් වෙලත් ඇති. දැන් කොරෝනා කියලා කියන්නේ අපිට අලුත් වෛරසයක්. එතකොට මුළු ලෝකයක්ම කතා බහ කරන තත්ත්වයකට මේ රෝගය පත් වෙලා තියෙනවා. ඉතින් ඒ නිසා බොහෝ දෙනෙක් උනන්දු වෙනවා කොහොමද මේ වෛරසය ආසාදනය වීමෙන් වැළකෙන්නේ කියන කාරණා පිළිබඳව. ඉතින් ඒ නිසා අපි ඒ ගැනත් කතා කරමු. ඇත්තටම මේ වෛරසය ආසාදනය වෙන ක්‍රම මොනවද, අපි කොහොමද පරිස්සම් වෙන්නට ඕනි කියන කාරණාව. ඔව් කෞෂි, දැන් මේ වෛරසය ආසාදනය පිළිබඳව සාකච්ඡා කරනකොට ඇත්තටම මට හිතුන දෙයක් තිබුණා, මේ වෛරසය ආසාදනය වෙන ක්‍රමවලට වඩා සාකච්ඡා කළ යුතුයි කියලා වෛරසය ආසාදනය නොවන ක්‍රම පිළිබඳව. මොකද මේ පිළිබඳව වන මිත්‍යාවන් සමහර වෙලාවට මේ අනවශ්‍ය භීතිකාවක් අපේ සමාජය තුළ නිර්මාණය කරලා තියෙනවා. වෛද්‍යතුමනි, මේ ඇත්තටම කොහොමද මේ කොරෝනා වෛරසය කෙනෙකුගෙන් කෙනෙකුට බෝ වෙන්නේ? ඒ වගේම ඉතාම වැදගත් ගැටලුව තමයි මේ බෝ නොවන ක්‍රම මොනවද කියන එක පිළිබඳවත් යම් කිසි පැහැදිලි කිරීමක් අවශ්‍යයි. මේ ගත්තාම මේකත් කොරෝනා මේ රෝගෙ මුලින්ම වාර්තා වෙච්ච විදියයි, ඊට පස්සේ ඒගොල්ලන්ගේ තිබිච්ච රෝග ඉතිහාසයයි, ඊට පස්සේ මේ වගේ සමාන කොරෝනා වෛරස් වසංගතවලදී දැක්ක ලක්ෂණයි එක්ක තමයි මේ තත්ත්වය නිර්මාණය වෙන්නේ. මෙතනදී පැහැදිලිවම දැක්ක දෙයක් තමයි අපි කිව්වේ නැහැ, මේ මුලින්ම මේ වුහාන් නගරෙන් මේක වාර්තා වෙනකොට මේ මුලින්ම වාර්තා වෙච්ච රෝගීන් විශාල ප්‍රමාණයක සම්බන්ධතාවයක් තිබුණා වුහාන් නගරේ තිබිච්ච සීෆුඩ් මාකට් එකකට. ඒක සීෆුඩ් මාකට් එකක් කිව්වට මාළු විතරක් නෙවෙයි, සතුන්ගේ මස් සහ කොටස් විකුණපු තැනක්. ඉතින් එතනට එක්කෝ එතන වෙළඳාම් කරපුවා, එහෙම නැත්නම් ඒ වෙළඳපළෙන් මිලදී ගැනීම, බඩු මිලදී ගැනීම සඳහා ගිය අය තමයි වැඩියෙන්ම රෝගී වෙලා තිබුණේ. ඉතින් ඒක නිසා මේ විශාල සැකයක් තිබුණා සහ විශාලත ඒ සැකය තහවුරු කරගත්තා. මේ රෝගය ඉස්සෙල්ලම පැතිරුණේ පටන් ගත්තේ යම් කිසි විදිහක සත්වයකුගෙන් මිනිසාට කියන එක. ඊට පස්සේ වාර්තා වෙන්න පටන් ගත්තා ඒ විදිහට, ඒ වගේ නිරාවරණයක් නැතුව තවත් පුද්ගලයන්ට. උදාහරණයක් විදියට පුද්ගලයන් කීප දෙනෙක් හිටියා මේ චීනයෙන් පිටදී මේ රෝගය වාර්තා වෙච්ච වුහාන් නගරයට ගිහිල්ලා ආපු, ඒ වගේම ඒ කිසිම දවසක පිටරට ගියේ නැති ඒ වුහාන් නගරයට ගිහින් ආපු රෝගියා ආශ්‍රය කරපු. ඉතින් ඒකෙන් තහවුරු වෙනවා මේ රෝගය තවත් පැතිරෙන්න පුළුවන් කියලා පුද්ගලයෙකුගෙන් පුද්ගලයෙකුට, මිනිසාගෙන් මිනිසාට පැතිරෙන්න පුළුවන් කියලා. එතකොට මේ පැතිරෙන ක්‍රම ගත්තාම මෙතනදී ප්‍රධාන වශයෙන් මේක ශ්වසන රෝගයක්. මේස අපි දන්නවා ඉන්ෆ්ලුවෙන්සා වගේ රෝග පැතිරෙන්නෙත් ඒ අපි කහිනකොට කිමුහුන් යනකොට අපෙන් පිට වෙන බිඳිති වලින්. ඒ බිඳිති පරිසරයට නිරාවරණය වෙනවා. ඒ පරිසරයට ගිහිල්ලා ඒක යම්කිසි කෙනෙක් ආශ්වාස ප්‍රශ්වාස කළොත් එයාගේ ඒ ශ්වසන මාර්ගයට ගිහිල්ලා ඒක එයා ආසාදනය වෙන්න පුළුවන්. ඒ වගේම තමයි මේ තියෙන ඒ බිඳිති
කොහරි ගින් තැම්පත් වුණාම එහෙම නැත්තම් කෙනෙකුගේ සෙම් සොටු ඒ වගේ දේවල් අතේ ස්පර්ශය මගින් තවත් තැනක පෘෂ්ඨයක තවත් තැනක ගෑවිලා තිබිලා උදාහරණයක් විදියට දොරේ හෑන්ඩල් එකක් වෙන්න පුළුවන් එහෙම නැත්තම් කොහරි තියෙන තුවායක් වෙන්න පුළුවන් එහෙම නැත්තම් මේසයක් වෙන්න පුළුවන් දුරකථනයේ රිසීවර් එක වෙන්න පුළුවන් දුරකථනය වෙන්න පුළුවන් ඒ වගේ දේක තිබිලා කෙනෙක් අල්ලපුවම ඒ අල්ලපු කෙනා තමුන්ගේ අත මූණ නාහේ අත ගන්නවා නම් එතනින් මේ තවරිච්ච දෙයින් වෛරසය ඇඟට ඇතුල් වෙන්න පුළුවන්. ඉතින් මේ විදිහට තමයි මේක පැතිරෙන ක්‍රමයේ විදිහට දැන්ට අපි සලකන්නේ ඒක තමයි තහවුරු වෙලා තියෙන්නේ. ඉතින් මෙතන මෙහෙම කිව්වහම මේක බෝ නොවෙන්නේ කොහොමද කියලා කිව්වහම ඇත්තටම ප්‍රධානම දේ තමයි මේ කෙනෙක් ආශ්වාස ප්‍රශ්වාස කරනකොට යන හුස්මෙන් කෙලින්ම හැම මේ වෛරසය පිට වෙන්නේ නැහැ. ඒක නිසා ඒ වෛරසය ඒ විදිහට ආසාදනය වෙන්නේ නැහැ. මේ කහිනකොට කිඹුහු යනකොට සාමාන්‍යයෙන් වඩාත්ම වැඩි අවධානම තියෙන්නේ එතන ඉඳන් මේ සාමාන්‍ය මීටරයක වගේ ප්‍රදේශයක ඉන්න කෙනෙකුට තමයි. ඉතින් එතනින් ඈතක දුරස්ත වෙලා ඉන්නවනම් ඒක එහෙම තියෙන අවධානම ඉතාමත්ම අවමයි. ඒ වගේම මේ අපි කන කෑම මගින් එහෙම නැත්තම් උදාහරණයක් විදියට තැපැලෙන් එන පාර්සලයක් අපි ඇල්ලුවයි කියලා ඒ වගේ දෙකින් මේක බෝ වෙන්නේ නැහැ. ඉතින් ගොඩක් වෙලාවට මේක ඒ වගේ තියෙනවා. ඒක වගේම අපිට අත්දැකලා තියෙනවා සමහර වෙලාවට මේ විශේෂයෙන් මේක චීනෙන් ආපු හින්දා අපේ ලංකාවේ චීන ජාතිකයෝ ගොඩක් ඉන්නවා. චීන ජාතිකයෙක් ළඟින් යන්නත් බය තත්ත්වයක් තියෙනවා. ආදිස්සියවත් බස් එකක දැක්කොත් එතකොට වෙයි බස් එකට නගින්න නැතුව ඉන්න හරි බස් එකෙන් බහින්න හරි හදනවා. එහෙම නැත්නම් තවත් ප්‍රශ්නාව අපේ පන්තියේ මගේ දරුවා ඉන්න පන්තියේ චීන ජාතික ළමයි ඉන්නවා කියලා. ඉතින් ඒ වගේ ගැටලුත් තියෙනවා. ඉතින් ඒ වගේ දේවල් වලින් බෝ වෙන්නේ. අනිත් එක තමයි මේ වෛරස් රෝග ගත්තම නැත්නම් මේ ශුද්ධ ජීවීන් අපි ඇඟ ලෙඩ කරනකොට තියෙනවා බීජ ඖෂණ සමය කියලා එකක්. ඒ කියන්නේ මේ විස බීජ එහෙම නැත්නම් මෙතනදී නම් මේ වෛරස ඇඟට ගිහිල්ලා අපේ රෝග ලක්ෂණ පහළ වෙන්නේ යම්කිසි කාලයක් යනවා. ඒක තමයි සාමාන්‍යයෙන් සුමාන දෙකයි. මේ රෝගී තත්ත්වයට අපි අඳුනාගෙන තියෙන කොරෝනා වෛරස් රෝගයට සාමාන්‍යයෙන් ඇඟට ගිහිල්ලා දවස් දෙකෙන් මේ රෝග ලක්ෂණ මතුවෙන්නත් පුළුවන්. නැත්නම් උපරිමයේ තියෙන සති දෙකයි දවස් 14යි. ඒතකොට යම් කිසි විදියක මේ දවස් 14ක් ඇතුළත රෝග ලක්ෂණ කෙනෙකුට පහළුනේ නැත්නම් එයාට මේ රෝගය නැහැ. ඉතින් ඒ විදියට ගත්තාම මේ චීන ජාතිකෙක් වුණත් එයා මේ චීනයට ගිහිල්ලා නැත්නම් මේ රෝගයේ තියෙන ප්‍රදේශයකට ගිහිල්ලා ඇවිල්ලා දැන්ට සුමාන දෙකකට වඩා වැඩි නම් එහෙම නැත්නම් ඒ චීන ජාතික කවදාකවත් ලංකාවේ මේ පහුගිය ටිකේම දිගටම හිටියේ ලංකාවේ නම් ගියේ නැත්නම් එයාගේ මේ රෝගය එන්න පුළුවන් හැකියාවක් ඇත්තෙම නැහැ. ඉතින් ඒක නිසා මේ රෝගය පිළිබඳ රෝගය පැතිරෙන්න තියෙන අවස්ථා අපේ රටේ දැන් ගත්තාම ඉතාමත්ම සීමා සහිත ප්‍රමාණයක් තමයි තියෙන්නේ. අතරම වෛද්‍යතුමනි දැන් ඉතින් පැහැදිලි කරගත යුතු කාරණයක් තිබෙනවා. දැන් අපි දන්නවා කොහොමදත් ලංකාවේ ප්‍රදේශ ගණනාවක චීන ජාතිකයන් වෘත්තීය මට්ටමේ කටයුතු වල නිරත වෙනවා ලංකාව තුළ. ඒ වගේම නිරන්තරයෙන්ම චීනයේ ඉඳලා සංචාරක පිරිස් ලංකාවට පැමිණෙමින් සිටියා. තවමත් සමහර සංචාරක පිරිස් පැමිණෙමින් සිටිනවා. ඉතින් ඒ නිසා මේ තවත් බොහෝ දෙනෙකුට තියෙන ප්‍රශ්නයක් තමයි අපේ පොදුමහා ජනතාව අතරේ මේ රෝගය ආසාදනයච වෛරසය ආසාදනය වෙච්ච කෙනෙක් සිටින්නේ බීජ ඖෂණ සමය තුළ නම් එවැනි කෙනෙකුගෙන් තවත් කෙනෙකුට මේ රෝගය බෝ වෙන්න පුළුවන්ද කියලා. ඒක කාරණාවක්. අනිත් කාරණාව තමයි වෛද්‍යතුමනි දැන් අපි දන්නවා බොහෝ වෛරස ආසාදනවල ආසාදිතයන් රෝග ලක්ෂණ පෙන්වන්නේ නැතිවම රෝගේ සුව වෙන අවස්ථා දැකලා තිබෙනවා. ඉතින් මේ නිසා සමහර පිරිස් තර්ක කරනවා මෙන්න මෙවැනි රෝගීන්ගෙන් බීජ ඖෂණ සමය තුල සිටින රෝගීන් ඒ වගේම රෝග ලක්ෂණ නොපෙන්වා සුව වෙන රෝගීන්ගෙන් තවත් කෙනෙකුට බෝ වෙන්න පුළුවන්ද කියලා. ඉතින් මේ තර්කය මත තමයි සමහර දෙනෙක් කල්පනා කරන්නේ අර චීන ජාතිකයේ දුටු සැනින් යම්කිසි බියක් ඇති වෙනවා කියලා. අපි ඒ පිළිබඳව සරල පැහැදිලි කිරීමක් කරමු. ඔව්. එතෙන්ද කියන්න ඕන දෙයක් තමයි දැන් මේක ඇවිල්ලා මේ වෛරසය අලුත් වෛරසයක්. ඒතකොට මේ රෝගය අලුත් දෙයක්. මේ වෛද්‍ය ක්ෂේත්‍රයේ ඉන්න අයත් මේක පිළිබඳව අධ්‍යයනය කරමින් සහ ඉගෙන ගනිමින් තමයි ඉන්නේ සිටින්නේ. ඉතින් එතකොට ගත්තහම දැනට තියෙන සාධක අනුව සාමාන්‍යයෙන් මේ බීජ ඖෂණ සමයේදී සමහර විට රෝගයේ යම්කිසි ප්‍රතිරීමේ අවධානමක් තියෙනවා. ඒ වගේම තමයි මේ රෝගය චීනයෙන් වාර්තා වෙච්ච රෝගීන්ගෙනුත් බහුතරයක් එහෙම නැත්නම් සැලකිය යුතු පිරිසක් මේ රෝගයේ සුළු රෝග තත්ත්වයක් තියෙන අය. ඉතින් එහෙම වෙලා සාමාන්‍ය අපිට උනක් කෙම්පිරිසක් වෙනා වගේ ඇවිල්ලා පහු වෙලා යන්න පුළුවන්. නමුත් මෙතනදී තියෙන වැදගත්ම දේ තමයි අපි බලන්න ඕනේ ඒක ලංකාවේ මේ වෛරසය පැතිරෙනවද කියලා. අපි ඒක බලන්නේ අපි මේ ලංකාව විතරක් වෙන් කරලා අරගෙන නෙමෙයි මේ ලෝකෙම තියෙන තත්ත්වය බලලා.
වුහන්නකෙන් පටන්ගත්ත චීනය අනිත් ප්‍රදේශවලට පැතිකුණා. ඒවගේ මෙතනින් ඔබට ගිහිලා වෙනත් රටවල් වලින් වාර්තා වෙලා තියෙනවා. ඉතින් එහෙම වුණත් මේ වෙන රටවල් වල වුණත් වෙන කිසිම රටක ඒ රට ඇතුලේ දැනට මේ වෛරසය සංසර්ගණය වෙලා ලෙඩකෝගේ හදනවයි කියන්න තරම් සාධක කොහෙන්වත් ඇවිල්ලා නැහැ. ලංකාවට වඩා තායිලන්තේ රෝගීන් ඉන්නවා 14-15ක් දැන්ට ඉන්නවා. ලංකාවේ එක්කෙනයි ඉන්නේ. සිංගප්පූරුවේ ලෙඩ 11ක් විතර වගේ වාර්තා වෙලා තියෙනවා. ඉතින් ඒ වගේ වැඩි පිරිසක් වාර්තා වුණත් මේ හැමෝම වගේ ඉතාමත්ම බහුතරය එක්කෝ විශේෂයෙන්ම වුහන් නගරේ ඉඳන් ආපු අය, එහෙම නැත්නම් චීනේ ඉඳන් ආපු අය. ඉතින් එහෙම නැතුව ඒ රටේම ඉඳලා ඒ රටේදීම හැදිච්ච අය ඉන්නේ ඉතාම සුළු පිරිසයි. ඒගොල්ලෝ ඇවිල්ලත් අර රෝගියෙක් එක්ක බොහොම ළඟින් ආශ්‍රය කරපු අය. ඉතින් ඒ தත්ත්වය ඒ ඔක්කොම ගත්තාම මේ ප්‍රදේ මෙහෙම මේ සංසර්ගණය වෙන්නේ නැති රෝගයක් පිළිබඳව අපි බය විය යුතු නැහැ. ඒ වගේ න්‍යායානුකූලව අපි තියරිටිකල් කියලා කියනවා, මේ තර්කානුකූලව ගත්තා මෙහෙම වෙන්න පුළුවන් වුණාට එහෙම සාධකයක් ප්‍රායෝගිකව එහෙම සාධකයක් අපිට දැන්ට පේන්නේ නැහැ. අතරම එතුමනි දර ඔබතුමා සඳහන් කළා වගේ දැන් ලංකාව ඇතුලේ රෝගියෙක් වෙන ලංකාව ඇතුලේදී මේ රෝගයේ බෝවුණු බවක් තහවුරු කරගන්න පුළුවන් මට්ටමේ දත් අපිට තාම නැහැ. ඉතින් ඒ නිසා මම හිතන්නේ අපි ඉතා ඉක්මනින් කලබල වෙලා අර කියනවනේ හැමතිස්සෙම මේ පෙරසූදානම හොඳයි කියලා. ඉතින් පෙරසූදානම හොඳ වුණත් සමහරලාවට අනවශ්‍ය ලෙස කලබල වීම වෙනත් සමාජීය සහ සංස්කෘතික ගැටලු ඇති කරන්න ඉඩ තියෙනවා අපි අතරේ. වෛද්‍යතුමනි දැන් ඊළඟ කාරණාව තමයි මේ රෝගය වැළඳුනහම වැළඳුණු කෙනෙකුට දකින්න ලැබෙන ප්‍රධාන රෝග ලක්ෂණ මොනවද කියන කාරණාව. මේ පිළිබඳව විශේෂයෙන් අහන්න හිතුවේ අර අපි දන්නවා මේ ඉන්ෆ්ලුවෙන්සා ආසාදනයේ තිබෙන රෝග ලක්ෂණ වලට බොහෝ දුරට සමාන රෝග ලක්ෂණ දකින්න ලැබෙනවා කොරෝනා වෛරස ආසාදිතයන් අතරේ. ඉතින් ඒ නිසා අපි මේ පිළිබඳව පොඩි පැහැදිලි කිරීමක් කරමු. ඉන්ෆ්ලුවෙන්සා රෝගයට වඩා බොහෝ දුරට ආසන්න රෝග ලක්ෂණ තමයි තියෙන්නේ. වාර්තා වෙච්ච රෝගින්ගෙන් අති බහුතරයකට ඔක්කොටම වගේ අධික උණ වාර්තා වෙලා තියෙනවා. ඊට අමතරව කැස්ස, ඊළඟට විශේෂම වාර්තා වෙලා තියෙන්නේ ඇඟපත වේදනාව, ඒ වගේම හුස්ම ගැනීමේ අපහසුතාවය තවත් සුළු පිරිසකට දීර්ඝමය විදිහට මල පහ පිටවීම, එහෙම නැත්නම් ඩයරියා එකක්. ඊට පස්සේ උගුරේ වේදනාව, සෙම්ටොතිෂියා වගේ රෝග ලක්ෂණත් යම් කිසි තාක් දුරකට තියෙනවා. එතකොට අපි මේ රෝගේ කලින් අඳුනා ගන්න නම් අපි මේ ලංකාවට මේ රෝගේ තාම ඇවිල්ලා නැති නිසා ඒ කෙනෙක්ව මුලින්ම අඳුනා ගන්න නම් අපි ඒ විදිහට මේ විය හැකි රෝග ලක්ෂණ අපි හැම එකක් පිළිබඳව අවධානය යොමු කරනවා. එතනින් මෙතනට අපේ ලංකාව විදිහට අපිට ගොඩාක්ම වැදගත් වෙන්නේ මේ ශ්වසන රෝග ලක්ෂණ ටික. ඒ කියන්නේ අධික උණත් එක්ක එන කැස්ස, සෙම්ප්‍රතිශ්‍යාව, ඇඟපතේ වේදනාව සහ හුස්ම ගැනීමේ අපහසුතාවය. මෙන්න මේ රෝග ලක්ෂණ තියෙනවා නම් ඒ වගේ කෙනෙකුට මේ රෝගය කියලා සැක කරන්න පුළුවන්. හැබැයි තව එක සාධකයක් විතර සම්පූර්ණ වෙන්න ඕන. ඒ තමයි එක්කෝ එයා චීනයේ හෝ අවම වශයෙන් මේ රෝගය වාර්තා වෙච්ච ප්‍රදේශයක සිට පහුගිය සුමාන දෙක ඇතුළත ලංකාවට ඇවිල්ලා ඉන්න ඕන. එහෙම නැත්නම් මේ රෝගය තියෙනවයි කියලා තහවුරු කරපු කෙනෙක් එක්ක ළඟින් ආශ්‍රය කරලා තියෙන්න ඕන. මහිතන අර ඔබතුමා සඳහන් කරපු පළවෙනි කොටස පිළිබඳව නම් අපේ රෝගීන් බොහෝ දෙනෙක් අපේ මහජනතාව අවධානයෙන් සිටින නමුත් අර ඔබතුමා සඳහන් කර දෙවන කොටස පිළිබඳව තමයි අවධානය අඩු. මේ ආසන්න ආශ්‍රයක් රෝගියෙකු සමග ඍජුව පැවතුනාද සහ මේ රෝගේ වාර්තා වෙච්ච රටකට සංචාරයේ පහුගිය සති කිහිපය ඇතුලේ යෙදුනද කියන කාරණාව පිළිබඳව අවධානය යොමු නොකර තමයි මා හිතන්නේ රෝහල් කරා පැමිණෙන රෝගීන් බොහෝ දෙනෙක් බොහොම භීතියෙන් යුතුව කතා කරන්නේ. ඒ වගේම අපි මේ රෝග ලක්ෂණ පිළිබඳව ඔබේ අවධානය යොමු කළේ අපිට ඉදිරියේදී යම් ගැටලුකාරී වාතාවරණයකට මුහුණ දෙන්න සිද්ධ වුණොත් එහිදී ඔබේ දැනුම වැදගත් වෙන කාරණාවක් නිසා. ඒ නිසා ඔබට මේ ශ්වසන රෝගයක මූලික රෝග ලක්ෂණ තිබූ සැනින් බිහිතියටපත් වෙලා මට මේ රෝගය වෙන්න පුළුවන් කියලා හිතන්න තරම් කලබල නොවිය යුතුයි කියන කාරණාව තමයි කෞෂි එහිදී අපි අවධාරණය කරන්නේ. සුවපත් දිවයකට මඟ කියන සිත සුව පිණිස විරාමින් අනතුරු ඔබ නැවතත් සිත සුව පිණිස සමග අපි අද දවසේදී කතා බහ කරන්නේ නව කොරෝනා වෛරසය පිළිබඳව. ඒ ගැන කතා කරන්න අද සිත සුව පිණිස සමග සම්බන්ධ වෙනවා සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත රෝග විද්‍යා අංශයේ ප්‍රධාන වසංගත රෝග විද්‍යාඥ විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර වෛද්‍යතුමා, වගේම ගල්කරාපිටියේ ශික්ෂණ රෝහලේ වෛද්‍ය දිලී ජෝතාර පීරිස් වෛද්‍යතුමා. වෛද්‍යතුමනි දැන් අපි කතා බහ කරමින් ආවා මේ කොරෝනා වෛරසය පිළිබඳව සහ ව්‍යාප්තිය පිළිබඳව මොන වගේ රෝග ලක්ෂණද පවතින්නේ කියන
කාරණාව පිළිබඳව. එවගේම දැන් මේ රෝගය පිළිබඳව දැනගත් විගස සියලුම රටවල් සූදානමින් හිටියා මේ රෝගය ව්‍යාප්තිය අවම කරන්නට, පාලනය කරන්නට ලංකාවත් ඇතුළුව. ලංකාව පුරා වාසනාවට තාමත් එක ආසාදිතෙක් පමණයි ඇත් සංචාරක චීන ජාතික කාන්තාව. ඉතින් නිසා අපි තවදුරටත් සාර්ථක වෙලා ඉන්නවා මේ රෝගය පාලනය කිරීම තුළින්. මං හිතනවා අපි ඒ ගැනත් කතා කළොත් හොඳයි. මොකක්ද රටක් විදිහට අපි රටේ සෞඛ්‍ය ක්ෂේත්‍රයේ මොන වගේ ක්‍රියාමාර්ගද අරගෙන තියෙන්නේ මේ වෛරස ව්‍යාප්තිය පාලනය කරන්නට අවම කරන්න? කෞෂි, දැන් අපි දන්නවා මේ ඓතිහාසික වශයෙන්ුත් මේ සමහර රෝග මේ රටින් තුරන් කිරීමට අතුගා දැමීමට පවා අපිට හැකි වෙලා තිබුණේ ඇත්තටම මේ අපි දූපතක් හැටියට සිටින නිසා. ඉතින් ඒ නිසා මේ වගේ මේ වෙනත් රටකින් රටක කේන්ද්‍රගත වෙලා තිබිච්ච රෝගයක් අනිත් රටවලට පැතිරලා යනකොට අපේ රටට ඒක පැමිණිය හැකි මාර්ග අවහිර කිරීම මගින් පහසුවෙන් අපිට පුළුවන්කම තිබෙනවා මේ රෝගය මර්ධනය කරගන්න. වෛද්‍යතුමනි, මේ රටක් හැටියට මේ ජාත්‍යන්තරතලයේ සෞඛ්‍ය ගැටලුවකට මුහුණ දෙන රටක් හැටියට අපි මොනවද මේ රටේ සෞඛ්‍ය ක්ෂේත්‍රය මේ රෝගය පාලනය කිරීම සඳහා මේ වෙනකොට මොන විදිහ සූදානමකද පසු වෙන්නේ? ඔව් දිලිය, ඔබ කිව්ව නිවැරදිවම කිව්වා වගේ මේ අපේ රට දූපතක්. එතකොට මේ රටට මිනිස්සු සංක්‍රමණය වෙන තැන් බොහොම සීමා සහිතයි. එතකොට ඒ තැන්වල අපි යම්කිසි විදියක සීමාවක් පැනෙව්වොත් අපිට පුළුවන් වෙනවා මේ රෝගය ලංකාවට හඳුන්වා දීම අවම කිරීමට. ඉතින් ඒ සඳහා මෙතනදී ඉතාමත්ම වැදගත් වෙන ප්‍රධානම ස්ථානය වන්නේ බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළ. විශාලම මගින් පිරිසක් ලංකාවට පැමිණෙන්නේ ඒ හරහා. එතන ඇතුළුව තවත් තියෙනවා ගුවන්තොටුපළවල් කිහිපයක්. උදාහරණ විදිහට මත්තල ගුවන්තොටුපළ, පලාලි ගුවන්තොටුපළ, ඒ වගේ විදේශිකයන් කෙලින්ම ලංකාවට පැමිණෙනවා. නැත්තම් විදේශ ගුවන් සම්බන්ධතා තියෙනවා. ඊට අමතක වරායවල් තියෙනවා අපේ කොළඹ හම්බන්තොට ඇතුළුව ප්‍රධාන ගාල්ල ඇතුළුව ප්‍රධාන වකයවල් කීපයක් තියෙනවා මේ විදිහට නැව් ලංකාවට එන. මෙන්න මේ අවස්ථාවලදී, මෙන්න මේ තැන්වලදී අපිට පුළුවන් වෙනවා නම් මේ රෝගීන් එනවා නම් ලංකාවට ඒ අවස්ථාවේදීම හඳුනා ගැනීමට, හෝ රෝගය හැදෙයි කියලා සැක කරන අය අඳුනා ගැනීමට අපිට පුළුවන් වෙනවා පසුවිපරමක් කරන්න. ඒ සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ගය අරන් තියෙනවා. මේ පහුගිය දවස්වල ජනමාධ්‍යවලත් තැන්වලදී දකින්න අහන්න ඇති මේ ගුවන්තොටුපළ බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළේ අපි සවි කරලා තියෙනවා තර්මල් ස්කෑනර්ස්. තර්මල් ස්කෑනර්ස් කියන්නේ අධෝරක්ත කිරණ කැමරාවකින් කෙනෙක්ව හඳුනා ගන්නවා එයාගේ ශරීරයේ තියෙන උෂ්ණත්වය. එතකොට එතනදී කෙනෙකුගේ උෂ්ණත්වය වැඩි නම් ඒ කියන්නේ එයාට උණ තියෙනවා. එතකොට ඒ වගේ කෙනෙක්ව අපිට අර උණ කට්ටක් තියලා බලනවට වඩා ක්ෂණිකව ඉක්මනට හඳුනා ගන්න පුළුවන්. එතකොට යම්කිසි කෙනෙක් උණත් එක්ක එනවා නම් අන්න එයාට මේ රෝගය තියෙන්න පුළුවන්. එතකොට ඒගොල්ලන් අපි වෙන් කරලා අරගෙන ඒගොල්ලන් තව විස්තර අරගෙන අපිට දැනගන්න පුළුවන් මෙයාට යම්කිසි විදියකින් මේ උණ තියෙන්නේ මේ නව කොරෝනා වෛරස් රෝග ආසාදනය නිසාද කියලා. එහෙම සැකයක් තියෙනවා නම් අපිට පුළුවන් එයව වෙන් කළ අවශ්‍ය පරීක්ෂණ සහ ප්‍රතිකාර කරන්න. ඒ වගේ මෙතනදී කියන්න කැමති මේ නව කොරෝනා වෛරස් ආසාදනයේදී විදේශයන්වලදී හඳුනාගත්තු රෝගී මුල් අවස්ථාවේදී හඳුනාගත්තු රෝගීන් ගණනාවක්ම හඳුනාගත්තේ මේ තර්මල් ස්කෑනර්ස් හරහා මුලින්ම හඳුනාගත්තේ එහෙමයි. ඒවකේම ඊළඟට තමයි දෙවනි කාරණේ තමයි මේ එන අය සමහර විට අර මං කිව්ව කලින් කෝ බීජ ඖෂණ සමේ, ඒ කියන්නේ මේ රෝගය ඇඟ ඇතුලේ තිබුණාට, වෛරසය තිබුණාට තාම රෝග ලක්ෂණ පහළ නොවිච්ච කාලේ ඉන්න පුළුවන්. එතකොට එයා ලංකාවට එනකොට එයාට උණ නැහැ. නමුත් එයා ලංකාවට ඇවිල්ලා වෙනතනකදී උණ එන්න පුළුවන්. ඒකට හොඳම උදාහරණේ තමයි අපේ අඳුනාගත්තු නව කොරෝනා වෛරස් රෝගියා. ඒ රෝගියා බනා සෞඛ්‍ය තත්ත්වෙන් ඉඳලා ලංකාවෙන් පිටත් වෙන්න සුමානයක් විතර ඉඳලා ලංකාවෙන් පිටත් වෙන්න ආසන්නයේදී තමයි යට උණ ගත්තේ. ඉතින් අන්නේ වගේ කෙනෙක් આવොත් අපි මොකද කරන්නේ? ඉතින් එතෙන්දී මෙතෙන්දී අපිට වැදගත්ම දේ තමයි මේ නව කොරෝනා වෛරස් රෝග ආසාදනය ලංකාවට එන්න පුළුවන් චීනය විශේෂයෙන්ම වුහාන් ප්‍රදේශයේ, එහෙම නැත්නම් චීනයේ වෙනත් ප්‍රදේශයක, එහෙමත් නැත්නම් තවත් ඔබට ගියොත් යම්කිසි විදිහකින් මේ රෝගය වැඩියෙන් වාර්තා වෙච්ච උදාහරණයක් විදිහට තායිලන්තේ, එහෙම නැත්නම් සිංගප්පූර වගේ තැනකින් එන කෙනෙකුට කිව්වෙන් පමණයි. ඒක තමයි තියෙන වැඩිම අවධානම තියෙන. එතකොට අපිට පුළුවන් නම් ගුවන්තොටුපළේදී ඒ එන අයව හඳුනා ගැනීම සහ පසුවිපාක කිරීමට ක්‍රමවේදයක් හදන්න අපිට පුළුවන් වෙනවා. ඒක ඒ රෝගී කෙනෙක් රෝගී ලක්ෂණ පහළ වුණොත් ඉක්මනටම හඳුනා ගන්න. ඒ සඳහා යාන්ත්‍රණයක් ක්‍රියාත්මක වෙනවා. අපි ගුවන්තොටුපළේදී සහ මේ අනිත් මේ
ලංකාවට ඇතුළු වෙන ස්ථානවලදී අපි ඒගොල්ලන්ට දෙනවා හෙල්ත් ඩෙක්ලරේෂන් ෆෝම් කියලා. නැත්තම් තමුන්ගේ සෞඛ්‍ය ප්‍රකාශ කිරීමේ පත්‍රිකාවක්. ඒකෙන් ඒගොල්ලෝ තමුන්ට තියෙන රෝග ලක්ෂණ තියෙනවද, තමුන් පෞගේ සුමාන දෙකේ කොහෙද ගමන් බිමන් ගියේ, කොයි රටවල්වලද හිටියේ, ඊට පස්සේ ලංකාවට ආපුවම ලංකාවේ කොහෙද ඉන්නේ, තමුන්ගේ දුරකථන අංක මොනවද කියන විස්තර අපි ගන්නවා. ඒ විස්තර ඊට පස්සේ අපි කරන්නේ විස්තර ටික අපි දෙනවා එයා නැවතිලා ඉන්න බලාපොරොත්තු වෙන ප්‍රදේශය ලිපිනේ අනුව ඒ ප්‍රදේශයේ ඉන්න සෞඛ්‍ය වෛද්‍ය නිලධාරියට. එතකොට ඒ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිය තමුන්ගේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු යවලා මේගොල්ලන්ව පසු විපරම් කරනවා සති දෙකක් යනකල් ලංකාවට පැමිණි වෙලේ ඉඳන්. එතකොට අපිට පුළුවන් වෙනවා හදිසියවත් කෙනෙකුට රෝග ලක්ෂණ පහළ වුණොත් ඉක්මනට ඒගොල්ලන්ට අවශ්‍ය පරීක්ෂණ කරලා මේ රෝගයද නැද්ද කියලා අඳුනා ගන්න. ඒ ක්‍රමවලින් තමයි අපි මේක පාලනය කිරීමට උත්සාහ කරන්නේ. ඉතාලම පැහැදිලි වෛද්‍යතුමනි, දැන් අර අපිට පහසුවෙන් මේ ගුවන් තොටුපළ සහ වරායවල් හරහා රටට ඇතුළු වෙන පිරිස් පිළිබඳව නිරීක්ෂණයේදීලා ඔවුන් පිළිබඳව පසු විපරම් කිරීමේ ක්‍රමවේදයෙන් ඉතාම පහසුවෙන් මේ රෝගය ලංකාව ඇතුළට පැමිණීම වළක්වා ගැනීමට හැකියාව තිබෙනවා. ඉතින් ඒ නිසා මේ පිළිබඳව අනියත බියක් ඇති කරගත යුතු නැහැ. රජය, ඒ වගේම සෞඛ්‍ය අමාත්‍යාංශය සහ සෞඛ්‍ය බලධාරීන් ලංකාව පුරාම මේ වෙනකොට ක්‍රියාත්මකව තිබෙන්නේ මේ රෝගය පාලනය කිරීම සඳහා. ඒ නිසා අනියත බියක් ඇති කරගත යුතු නැහැ කියන පණිවිඩය තමයි අපි අසන්නන්ට දිය යුතු වැදගත්ම පණිවිඩය වන්නේ. ඒ නිසා මිත්‍යාවන්ට නැත්නම් කටකතාවන්ට හසු නොවි සැබෑ තතු අවබෝධ කර ගැනීමෙන්, ඉතාම බුද්ධිමත්ව කල්පනා කිරීමෙන් අනවශ්‍ය බියක් ඇති කර නොගෙන මේ සඳහා මුහුණ දීමට අපිට හැකියාව තිබෙනවා. වෛද්‍යතුමනි, දැන් මේ කාරණාවේ මේ තොරතුරු අපි කතා කරන අතරේ මේ වෙනකොටත් ලංකාවේ මේ රෝගය සම්බන්ධයෙන් වන මිත්‍යාමත රාශියක් නිර්මාණය වෙලා තියෙනවා. ඒ නිසා අනවශ්‍ය සමහර ක්‍රියාකාරකම් වලට අපි යොමු වෙලා තියෙනවා. සමහර ගැටරු මතුවෙච්ච අවස්ථා තිබෙනවා සමහර ස්ථානවල. ඉතින් ඒ නිසා අපි මේ පිළිබඳවත් පොඩි පැහැදිලි කිරීමක් කරමු. මේ රෝගයත් එක්ක පැතිරලා තියෙන මිත්‍යාවන් මොනවද කියලා, මේ රෝගයේ බෝවීම පිළිබඳව, මේ රෝගයේ බෝවීමෙන් අනතුරුව පෙන්න සායනික ලක්ෂණ පිළිබඳව. මොකද පහුගිය දින කිහිපය ඇතුලේ සමාජ ජාල හරහා අපි දුටුවා මේ රෝගය වැළඳුණු සමහර රෝගීන් ඉතාම දරුණු සායනික තත්ත්වවලට මුහුණ දෙන අවස්ථාවන්. ඉතින් එවැනි සායනික තත්ත්වද අපිට දකින්න ලැබෙන්නේ ඉතාම සුළු රෝගීන් සංඛ්‍යාවකගේ. නමුත් ඒ වීඩියෝ දර්ශන වලට තමයි බොහෝ දෙනෙක්ගේ වැඩි අවධානය යොමු වුණේ. ඉතින් ඒ නිසා අනවශ්‍ය බියක් නිර්මාණය වෙලා තියෙනවා. ඉතින් අපි මේ පිළිබඳවත් පැහැදිලි කිරීමක් කරමු. ඔව්, නෑ එතන කියන්න ඕන මේ අපිට තාමත් අහුරු වෙලා නැහැ. අර පහුගිය දවස්වල වීඩියෝ මාධ්‍ය හරහා ගිය හිටපු ගමන් කලන්තේ හැදිලා වැටෙන වගේ අවස්ථාවල් මේ රෝගේ ඇත්තනම මේ ශ්වසන රෝගී තත්ත්වයක්. ඒ ශ්වසන රෝගී තත්ත්වයෙන් කැසෙම් බ්‍රිසවුස්ම ගැනීම අපහසුතාවය වගේ දේවල් තමයි එන්නේ. එහෙම නැතුව අර නිරෝගීව ඇවිදගෙන යන කෙනෙක් එකපාරටම මේ ෂණිකවම මේ සී නැති වෙලා වැටෙන වගේ තත්ත්වයක් නැහැ. ඉතින් ඒක නිසා ඇත්තටම මේ වගේ දෙයකට බිය යුතු නැහැ. ඇත්තටම ඒකෙන් අපි දැක්ක ඒකෙන් තියෙන නරක පූර්වාදක්ෂය නුවර ප්‍රදේශයේ එක්තරා පාසලක ශිෂ්‍යාවක් කලන්තේ හැදිලා වැටුණාම එයා ගාවට කවුරුත් ලඟ වෙන්න බය වුණා මේ රෝග තත්ත්වය කියලා. ඉතින් ඇත්තටම ප්‍රථමාදාක අවශ්‍ය වෙන අවස්ථාවකදී ඒ අසරණ දරුවෙකුට ඒ අවශ්‍ය දේ ලැබෙන්නේ නැතුව ගියා මේ තත්ත්වයට බය වෙච්ච නිසා. ඒ වගේම විශාල මිත්‍යාවිශ්වාසයක් ගියා, මතයක් ගියා. ඒ වගේම මේක විශාල සමාජ බලපෑමක් ඇති කළා මේ මුහුණු ආවරණ පැළඳීම, නැත්තම් මේ ෆේස් මාස්ක් එකක් පැළඳීම. එතකොට පස්සේ සමහර පාසල්වල මේක අනිවාර්ය කරලා තිබුණා. ඊට පස්සේ සමහර තැන්වල තිබුණා ගබන බිමනක් කෙනෙකුට හැමතැනම මේ මුහුණු ආවරණ පළඳිනවා. ලංකාවේ තියෙන වර්තමාන තත්ත්වයක් එක්ක ලංකාවේ මේ නැති වෛරසයකට, ලංකාවේ සමාජයේ පැතිරෙන්නේ නැති වෛරසයකට මේ මුහුණු ආවරණ පළඳීමෙන් කිසිම විදියකින් ප්‍රයෝජනයක් සිද්ධ වෙන්නේ නැහැ. ඒක තමයි දෙන්න තියෙන පළවෙනි පණිවිඩේ. ඊළඟ එක තමයි මේ මුහුණු ආවරණ පළඳවීමෙන් අපිට මොකද ලැබෙන ප්‍රයෝජනය කියලා බලන්න ඕන. ගොඩාක් අවස්ථාවලදී මේ මුහුණු ආවරණයක් අපි යම්කිසි දෙයකින් නිර්දේශ කරන්නේ ඒ පළඳින කෙනාගේ තියෙන විස බීජයක් තවත් කෙනෙකුට යෑම වලකින්න. මේ මුහුණු ආවරණ දිලිජ අපි විශේෂයෙන්ම අපි පාවිච්චි කරනවා අපේ රෝහල්වලදී, විශේෂයෙන්ම ශල්‍යගාර වගේ තැන්වලදී. ඒක පාවිච්චි කරන්නේ ඒ ශල්‍යගාරේ ඉන්න වෛද්‍යවරු, නැත්නම් අනිත් මේ හෙදියෝ වගේ සෞඛ්‍ය කාර්ය මණ්ඩලය. ඒගොල්ලන්ගේ තියෙන ආශ්වාස ප්‍රශ්වාස කරනවා, නැත්නම් කහිනකොට කිවිසුම් යනකොට යන විස බීජ රෝගියාට ගිහලා රෝගියාට හානියක් වෙයි කියලා. ඉතින් ඒ වගේ දෙයකට පාවිච්චි කරන මේ මුහුණු ආවරණයක් සාමාන්‍ය ගමන් බිමන් යනකොට පාවිච්චි කිරීම කිසිම තේරුමක් නැහැ.
ඒවගේම තමයි අපි මේ කියනවා මේ මේකෙන් මේ රෝගය වලකින්න සාමාන්‍ය මේ ශ්වසන මාර්ගයෙන් පැතිරෙන නැත්නම් මේ ස්පර්ශයෙන් යන රෝග වලින් වලකින්න අපි දෙන උපදෙස් ටික අපි කතා කළේ නැහැ. ඒක කතා කරලම මෙතෙන්ට ආවනම් හොඳයි. එතකොට ඒකේ තියෙන ප්‍රධානම දේ තමයි යම්කිසි රෝගියෙක් ඉන්නවා නම් මේ වගේ ඒගොල්ලෝ විශේෂයෙන්ම ගමන් බිමන් නැම සීමා කරන්න ඕන. ජනාකීර්ණ තැන් වලට යන එක සීමා කරන්න ඕන. ඒ වගේම මේ වගේ වසංගත රෝග තත්ත්වයක් යනකම් යනවා නම් ඕනෑම කෙනෙක් අනවශ්‍ය විදියට ජනාකීර්ණ තැන් වලට යන එක සීමා කරන්න ඕන. ඊළඟට යම්කිසි කෙනෙකුට කහිනවා නම් කිමොහුන් යනවා නම් අන්න ඒ වගේ කෙනෙක් තමුන්ගේ වැලමිට ප්‍රදේශයෙන් නාසයයි කටයි ආවරණය කර ගන්න ඕන. එහෙම නැත්නම් ටිෂු එකක් ලෙන්සුවක් පාවිච්චි කරලා ආවරණය කර ගන්න ඕන. ටිෂු එකක් නම් ඒක නිසි විදියට ඉවත් කරන්න ඕන. ඒ වගේම අපි නිතරම අත සබන් යොදලා හොදන්න ඕන. ගලාගෙන යන වතුරෙන් අත සබන් යොදලා හොදන්න ඕන. එතකොට එහෙම නැත්නම් කලා මේ තමුන්ගේ අතේ පැහැදිලිවම මොන හරි අපිරිසුදු වීමක් දකින්නේ නැත්නම් ඒ වගේ ඇත් අත පිරිසුදු කර ගන්න ඕන. ඒත් සබන් සහ වතුර යොදලා පිරිසුදු කරන්න පුළුවන්. එහෙම නැත්නම් අර හෑන්ඩ් සැනිටයිසර්ස් කියන රසායන ද්‍රව්‍ය පාවිච්චි කරලා අත පිරිසුදු කරන්න පුළුවන්. මුඛාවරණ පැළඳීම අපි නිර්දේශ කරනවා. අර ජනාකීර්ණ තැන් වලට කැස හෙම්බිරිස්සාව තියෙන කෙනෙක් යනවා නම් අන්න ඒ වගේ කෙනෙක් තමුන්ගෙන් තව කෙනෙකුට යන එක වළක්වා ගන්න ඒක පාවිච්චි කිරීම සුදුසුයි. ඉතින් එහෙම නැතුව මේ මුඛාවරණ පැළඳවීම සමහර විට මේ රෝගය පැතිරීමටත් හේතුවක් වෙන්න පුළුවන්. මොකද පහුගිය දවස්වල අපිට ආරංචි වුණා විශේෂ මේ පාසල්වලට මුණාවන පැළඳගෙන ගිහිල්ලා මේක මේ ළමයින්ට මේ නිරෝගී ළමයින්ට මේක ඇවිල්ලා තවත් නිකන් සෙල්ලමක් වෙලා කුඩා දරුවන්ට විශේෂයෙන් කුඩා දරුවන්ට ඒගොල්ලෝ සමහර අය මේ තමුන් පැළඳගෙන ඉන්න මුඛාවරණේ ගලවලා තමුන්ගේ යාළුවට පළඳපු අවස්ථාව අපිට වාර්තා වුණා. ඉතින් ඒක අර මුඛාවරණයක් නැතුව විස බීජ පැතිරෙනවට වඩා වේගෙන් මේක පැතිරවන්න පුළුවන් හේතුවක්. ඒ වගේම තමයි මේක දාගෙන ඉන්න එක ඕනම කෙනෙකුට තරමක් අපහසුතාවයක්. ඉතින් මේක මේ අපහසුතාවය එනකොට මේක නිතරම ඒක ඇඩ්ජස්ට් කරන්න, ඒක හදන්න, ඒක සීරුමාරු කරන්න, එහෙම නැත්නම් ඒක අපි නිතර ඒක අල්ලන්න පුළුවන්. ඒක ස්ථානගත කරගන්න. ස්ථානගත කරගන්න අපි අල්ලනවා. මේ විශේෂයෙන් මේ පුංචි ළමයි. ඒක අල්ලන එකට අපි කියන්නේ මේ මත ස්පර්ශ කරන එක, මූණ ස්පර්ශ කරන එක අඩු කරන්න කියලා. නිකන් ඉන්න මොහුණ ආවරණයක් නැතුව මුහුණ අල්ලන්නේ නැතුව ඉන්න කෙනාට වඩා දැන් මේ මුහුණ ආවරණය දාගෙන ඉන්න කෙනා තමුගේ මුහුණ අල්ලනවා. ඉතින් ඒකෙන් සමහර විට ඊට වඩා වේගෙන් විස බීජ පැතිරෙන්න පුළුවන්. සමහර විට මේ හේතුව නිසා සමහර විට අපිට මේ දවස්වලදී ඉස්සරහා දවස්වලදී මේ කුඩා විශේෂම කුඩා දරුවන් අතර මේ ශ්වසන රෝගය කියන්නේ සෙම්ප්‍රතිෂ්ඨා රෝග සමහර විට වැඩිපුර දකින්නත් ලැබෙන්න පුළුවන්ද කියලා මට සැකයකුත් තියෙනවා මේ ප්‍රශ්නේ හින්දා. ඒක ඉතා වැදගත් කාරණාවක් වෙන්නේ. මොකද අපි නොදැනුවත්වම අපි ආරම්භයේදීම සඳහන් කළා අපිට මේ කොරෝනා වෛරසයත් සමග අමතකව ගිහින් තිබෙනවා ඩෙංගු වෛරසය පිළිබඳව, ඒ වගේම ඉන්ෆ්ලුවෙන්සා වෛරසය පිළිබඳව. අපි පහුගිය දිනවල මේ රෝගීන්ගේ වැඩිවීමක් දුටුවා. විශේෂයෙන් දෙසැම්බර් මාසය, නොවැම්බර් මාසය වෙනකොට ඩෙංගු රෝගීන් ඉතාම විශාල වශයෙන් වාර්තා වුණා. ඒ වගේම ඉන්ෆ්ලුවෙන්සා රෝගීන් අපි පහුගිය කාලය පුරාම දැක්කා. ඉතින් ඒ නිසා මේ නිවැරදි තොරතුරු දැනගැනීමෙන් අනතුරුව නිසි පියවර ගැනීම ඉතාම වැදගත්. ඒ නිසා අපි නැවත නැවතත් සිහිපත් කරනවා රැල්ලකට විලාසිතාවකට හසු වෙලා අපිට බෑ සමහර රෝග පාලනය කරන්න. ඒ නිසා සමහරලාට අපි අනිකුත් රෝග පැතිරීම සඳහා වක්‍රාකාරයෙන් උදව් දෙන තත්ත්වයක් තමයි දකින්න ලැබෙන්නේ. ඒ නිසා මේ පිළිබඳව නිවැරදි අවබෝධයෙන් පසු වෙන එක කෞෂි රෝගය පාලනය කර ගැනීමට ඉතාම වැදගත්. සුවපත් දිවයකට මඟ කියන සිත සුව පිණිස කතා බහ කරමින් ඉන්නේ නව කොරෝනා වෛරසය පිළිබඳව. වෛද්‍යතුමනි, අපි අවසාන විනාඩි කිහිපයටයි අපි අවිල්ල ඉන්නේ. මේ රෝගය පිළිබඳව අපි සැලකිලිමත් විය යුතු අංශ, ඒ වගේම මේ රෝගය බෝවන ක්‍රම, බෝ නොවන ක්‍රම, අපි ඇතුළේ තියෙන මිත්‍යා විශ්වාස, මේ පිළිබඳව අපි කතා බහ කරමින් ආවා. ඇත්තටම මේ විවිධ පුද්ගලයන් අතර තියෙන මේ අනවශ්‍ය බිය නිසා සමහර වෙලාවට ඔවුන්ගේ ජීවිතයේ එදිනෙදා වැඩ කටයුතු ඔවුන්ට කරගන්නට නොහැකි වෙලා තිනවා, සමාජ සම්බන්ධතා පවත්වන්නට ඔවුන්ට නොහැකි වෙලා තිනවා. ඒ නිසා මම හිතනවා අපි ඒ ගැනත් කතා කළොත් හොඳයි වෛද්‍යතුමනි. මේ රෝගය වළක්වා ගන්නට අවධානය යොමු කරන ගමන් මේ අපි ඇතුලේ තියෙන මේ අනියත බිය නැති කරගෙන අපි කොහොමද අපේ සාමාන්‍ය සුපුරුදු ජීවන රටාවට යොමු වෙන්නේ? ඒ ගැනත් අපි කතා කරලා වැඩසටහන අවසන් කරමු. ඔකෝෂාර, අපි මේ පුංචි කාලේ අහලා තියෙන කතාවක් අර කොටියාවහම කියන කතාව. ඉතින් ඒ වගේ අපි දැන් මේ රෝගය අපිට ගැටලුවක් වෙන්න නැත්නම්
ප්‍රශ්නයක් ඇතිකරන සෞඛ්‍ය තර්ජනයක් ඇතිකරන ගැටලුවක් වෙන්න ඉස්සෙල්ලා අනවශ්‍ය බියක් සහිත සූදානමක් ඉන්නවා කියලා අපිට හිතෙනවා. ඉතින් ඒ නිසා ඇත්තටම මේ රෝගය අපිට යම් දවසක තර්ජනයක් වුණොත් ඒ සඳහා අපිට සැබෑ සූදානමක් ඒ වෙනකොට පවත්ව ගන්න පුළුවන්ද කියන එක ගැටලුවක් වෙන තත්ත්වයක තමයි ඇත්තටම අපි ඉන්නේ. වෛද්‍යතුමනි, දැන් මේ කාරණාවත් එක්ක අපි දන්නවා අපි මේ අපේ වැඩසටහන අතරතුරදී සඳහන් කළා මේ චීනය රටක් හැටියට මෙහි අපි කේන්ද්‍රය තිබිච්ච ස්ථානය, රෝගය පටන් ගත්ත ස්ථානය, හඳුනාගත්ත ස්ථානය චීනයත් එක්ක අපිට ඓතිහාසික සම්බන්ධතා තියෙනවා. ඒ වගේම ආර්ථික, සමාජීය සහ සංස්කෘතික සම්බන්ධතා ඉහළ මට්ටමේ පවත්වා ගන්න අපේ මිත්‍රශීලී රටක්. ඉතින් ඒ නිසා සමහර වෙලාවට මේ චීන ජාතිකයන් එක්ක කරන ගනුදෙනුවලදී සමාජය තුළ ඔවුන් ගැටලුවට මුහුණ දෙන තත්ත්වයක් අපි පහුගිය සති කිහිපය තුළ දැක්කා. ඒ නිසා අපි වෛද්‍යතුමනි වැඩසටහන අවසන් කරන්න ඉස්සෙල්ලා අපි පැහැදිලි කිරීමක් කරමු මේ අපේ සාමාන්‍ය දෛනික ජීවන රටා පවත්වා ගැනීම සහ සමාජ සම්බන්ධතා පවත්වා ගැනීමට මේ වෛරසය පිළිබඳව වන භීතිය කොයිතරම් බලපාලා තිබෙනවද කියලා. ඔව්, දැන් ඇත්තටම මේ තත්ත්වය අපි පැහැදිලිව දැක්කා සමාජ අවස්ථාවල්දී. එකක් තමයි මේ විශේෂයෙන් මේක චීනෙන් ආපු නිසා චීන ජාතිකයන් පිළිබඳ යම් කිසි ප්‍රතිරෝධයක් අපි දැක්කා. ඒක එතන වැදගත් වෙන්නේ මේ චීනෙන් ආපු විශාල ශ්‍රමිකයන් පිරිසක් ලංකාවේ ඉන්නවා. ඒගොල්ලෝ ලංකාවේ තියෙන සංවර්ධන කටයුතු වලට හවුල් වෙන පිරිස. ඉතින් එතෙන්දී ඒ වගේ අනිත් එක තමයි භාෂා ප්‍රශ්නයක් තියෙනවා. නිදා විදිහට භාෂාවෙන් ගනුදෙනු කරන්න බෑ. ඉතින් එතකොට ඒ වගේ ගැටලුත් එක්ක යම් කිසි විදියකින් ඒ චීන ශ්‍රමිකයන් අසකන වීමක් අපි දැක්කා. නමුත් මෙතෙන්දී අර මම පුනුපුනාම කිව්ව දේ තමයි කියන්න තියෙන්නේ, වැදගත්ම දේ තමයි මේ වෛරසය ලංකාවේ පැතිරෙනවායි කියලා කිසිම සාධකයක් නැහැ. ඒ වගේම මේ වෛරසය තිබුණා නම්, එයාගේ ඇඟ ඇතුලේ තිබුණා නම් යම් කිසි කෙනෙක් සුමාන දෙකක් ඇතුළත ඒ රෝගී තත්ත්වය පෙන්වන්න ඕන. එහෙම සුමාන දෙකක් රෝගී තත්ත්වය තිබුණ නැත්නම් අපිට කිසිම ගැටලුවක් නැහැ. එයාගෙන් තවත් ඉස්සරහට ඒ රෝගිය පැතිරෙන්න හැකියාවක් නැහැ. ඉතින් මේ ඉන්න ලංකාවේ ඉන්න මේ චීන ශ්‍රමිකයන් එහෙම නැත්නම් ඒගොල්ලන්ගෙන් මේ රෝගය එනවා නම් එතන තියෙන ප්‍රධානම කාරණය තමයි ඒගොල්ලෝ සුමාන දෙකක් ඇතුළත චීනයේ ඉඳලා ලංකාවට ඇවිල්ලා තියෙනවා නම් විතරයි එහෙම ගැටලුවක් තියෙන්නේ. එතනදිත් අපි කියන්න කැමති සාමාන්‍ය ජනතාවට බය නැතුව ඉන්න, ඒ වගේ එවුන් පිළිබඳව බියවීමක් අවශ්‍ය නැහැ. අපි පසුබිමක් කරනවා අපේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්, සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන් හරහා මේ වගේ ස්ථානවල ඉන්න අයට යම් කිසි විදියකින් රෝගී තත්ත්වයක් ආවොත් ඔවුන් හඳුනාගෙන ඉක්මනින්ම ප්‍රතිකාර කිරීමට. විශේෂයෙන් මෙතෙන්දි කියන්න කැමතියි මේ චීනයේ මේ වුහන් නගරයේ හමු වෙච්ච මුලින්ම රෝගීන් පිළිබඳව විශ්ලේෂණයක් කරලා බලනකොට ඒ රෝගීන් විශාල ප්‍රමාණයක් රෝහලට ඇවිල්ලා තියෙන්නේ සතියක් විතර රෝග ලක්ෂණ ආවට පස්සේ. කියන්නේ සුමානයක් විතර ඉඳලා ගෙදර ඉඳලා තමයි ඇවිල්ලා තියෙන්නේ. එතකොට ඒ රෝගී තත්ත්වය උත්සන්න වෙන අවස්ථාවකදී ඒකින්ද තමයි මේ රෝගය ටිකක් පැතිරීමටත් හේතු වෙලා තියෙන්නේ. නමුත් ලංකාවේදී අපි ඒ රෝගීන්ට රෝග ලක්ෂණ මුල්ම අවස්ථාවේදී අඳුනගන්න නිසා ඒකට ක්‍රියා යාන්ත්‍රණයක් ක්‍රියාත්මක වෙන හින්දා එතකොට ඒක රෝගී තත්ත්වය උත්සන්න වෙලා තවත් පැතිරිලා හැම නෙවෙයි එන්නේ. ඒක නිසා කිසිම විදිහකින් බියක් ඇතිකර ගත යුතු නැහැ. මේක අර ළඟින් ගියත් අර දිහා ලෙඩ චීන ජාතිකෙක් දිහා බැලුවත් හැදෙන ලෙඩක් නෙවෙයි. ඉතින් ඒක නිසා කිසිම විදිහකින් මේ අපේ තියෙන සමාජ ආශ්‍රය නැත්තම් සමාජය අපි කරපු කියපු දේවල් අපි කිසිම විදිහකින් වෙනස් කරන්න ඕනේ නැහැ. දෙන්න තියෙන වැදගත්ම පණිවිඩය තමයි අපි සාමාන්‍ය විදිහට එදිනෙදා කටයුතු වල අපේ රස්සාවට යන එක, අපේ ගමන් බිමන් යන එක, හිම නැත්තම් දරුවා ඉස්කෝලේ යන එක ඒව සාමාන්‍ය විදිහට කරන්න ඕන. ඒක මේ තියෙන தත්ත්වය වෙනස් වෙන්න පුළුවන් සමහර විට. අපි බලාපොරොත්තු වෙනවා මේ தත්ත්වය වෙනස් වෙන්නේ නැහැ, මේක මීටත් වඩා යහපත් தත්ත්වයට හැරී කියලා තියෙන සාධකත් එක්ක. නමුත් යම් කිසි හේතුවක් නිසා මේ වෛරසය ලංකාව තුර පැතිරෙන්න ගත්තොත් අන්න ඒ වගේ අවස්ථාවකදී විතරයි අපි දෙවනි පියවරට යන්න ඕනේ. එහෙම නැතුව මේ දෙවනි පියවර දැන් ඉදම්ම ගියයි කියලා එතනින් කිසිම දෙයක් සිද්ධ වෙන්නේ නැහැ. මේ දෙයින් සිද්ධ වෙන්නේ ළමයාගේ අධ්‍යාපනය කඩක් අප්පල් වීම, අපේ ආර්ථිකය කඩක් අප්පල් වීම, අපේ වැඩ කටයුතු කඩක් අප්පල් වීම. ඒකෙන් කිසිම විදිහකින් ඒක තමුන්ට පාඩුවක්, ඒ වගේම මේ රටට, ආර්ථිකයට, රටේ සමාජයට පාඩුවක්. අපි ඒ தත්ත්වය ඇතික ගන්න ඕනේ නැහැ. මෙතනින්ම විශේෂයෙන් මතක් කරන්න ඕන අපි මීට අවුරුද්දකට කලින් පහුගිය අප්‍රේල් මාසේ ඉතාමත්ම දකුණු ඛේදවාචකයකට මුහුණ දුන්නා. ඒක නිසා අපේ සමාජයේ යම් කිසි දෙයක පසුබෑමකට ලක් වුණා, අපේ ආර්ථිකයේ පසුබෑමකට ලක් වුණා. මේ ඒ හින්දා අවුරුද්දකට පස්සේ නැවතත් අපි අනියත බියක් නිසා ඒ தත්ත්වයට අපි ආ යුතු නැහැ. ඒක තමයි දෙන්න තියෙන පණිවිඩය. ඉතාම වැදගත් පණිවිඩය වෛද්‍යතුමනි. මේ ඔබතුමා සඳහන් කළා වගේ අපි අප්‍රේල් 21 ප්‍රහාරයත් එක්ක
ආර්ථික වශයෙන් සමාජ වශයෙන් විශේෂයෙන් සංචාර කර්මාන්තය ඇතුළේ අපි ලොකු පසුබෑමකට ලක් වුණා. අපි දැන් සිටිනේ එහි ප්‍රතිසංස්කරණ අවධියේ. දැන් චීනය මේ වෙනකොටත් සඳහන් කරලා තිබෙනවා ඔවුන්ගේ ආර්ථික වර්ධන වේගයේ පැහැදිලි පසුබෑමක් දක්ින ලැබේ කියලා මේ වෛරස ආසාදනයේ පැතිරීමත් එක්ක. දැන් ඔවුන්ගේ ආර්ථික වර්ධන වේගයට ගැටලු මතුවෙන්නේ ඔවුන්ට ආසාදනයේ පැතිරීම නිසා. අපි කල්පනා කරන්න ඕන අපේ ආර්ථික වර්ධන වේගයට බලපෑම් ඇති කරගන්නවද මේ රෝගය පැතිරෙන්නේ නැතුව කියලා. ඉතින් ඒ නිසා අපි ඔබතුමා සඳහන් කළා වගේ සෞඛ්‍ය අංශ නිරන්තර අවධානයෙන් සිටිනවා, ඉතාම ඉවසිල්ලෙන් කටයුතු කරනවා. යම් කිසි අවදානම් සහගත තත්ත්වයක් පවතිනවා නම් එසැනින් මහජනතාව දැනුවත් කරලා අදාළ පියවර ගන්න. එනිසා ඒ පිළිබඳව කිසිදු බියක් සැකක් ඇති කරගත යුතු නැහැ අපේ අසන්නන්. ඒ වෙනතුරු ඉතා ඉවසිල්ලෙන් නිවැරදි අවබෝධය සහිතව කටයුතු කිරීම තමයි ඉතා වැදගත් වෙන්නේ. අපේ සාමාන්‍ය දෛනික ජීවිතය සුපුරුදු පරිදි ගත කරමින් අවධානයෙන් සිටීම වැදගත්. ඒ නිසා අනියත බියක් ඇති කරගත යුතු නැති බව තමයි කෞෂි අවසාන වශයෙන් අපිට කියන්නට තිබෙන්නේ. ඒ වගේම අපි හිතලා බැලුවොත් දැන් ඉන්ෆ්ලුවෙන්සා වගේම ඩෙංගු මියුන මේ වගේ රෝග තත්ත්වයන්ටත් මේ විදිහේ පාලනයක් අපේ රට ඇතුලේ තිබුණා නම් ප්‍රජාවක් විදිහට මම හිතනවා ඒ රෝගත් මෙවැනි ව්‍යාප්තියක් ඇති වෙන්නේ නැහැ. ඉතින් ඒ නිසා නව කොරෝනා කියලා කියන්නේ අපේ රටට ආගන්තුක වෛරසයක්. අපි තාමත් සුරක්ෂිත රටක්. රෝගයේ ව්‍යාප්තිය අවම කරන්නට රටක් විදිහට අපි විශාල වැඩ කොටසක් කරගෙන යමින් සිටිනවා. ඉතින් ඒ නිසා වෛද්‍යතුමක් වගේම අනියත බියක් ඇති කරගන්නට අවශ්‍ය වෙන්නේ නැහැ. එහෙම ඇති කරගත්තොත් ඒකේ අවාසිය වෙන්නේ ඔබට, ඔබේ පවුලට, ඔබේ දරුවාට. හැබැයි මේකනේ දැනුවත් භාවය ඉතාමත්ම වැදගත්. අපි නිවැරදිව දැනුවත් වෙන්නට ඕනේ. මේ නිවැරදි දැනුවත් භාවය නැති නිසා තමයි වෛද්‍යතුමනි විවිධ විද්‍යාමත ඔස්සේ අපි යන්නේ. ඉතින් ඒ නිවැරදි දැනුවත් භාවයයි අපි අද දවසේදී ඔබට ලබා දුන්නේ. ඉතින් බෙහෙවින්ම ස්තුතිවන්තනෝ අද දවසේදී අපේ වැඩසටහන හා සම්බන්ධ වුණු සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත රෝග විද්‍යාංශයේ ප්‍රධාන වසංගත රෝග විද්‍යාඥ විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර වෛද්‍යතුමනි බෙහෙවින්ම ස්තුති. ඒ වගේම කරාපිටියේ ශික්ෂණ රෝහලේ වෛද්‍ය දිලීජ උදාර පෙරේස් වෛද්‍යතුමනි උතුමාටත් බෙහෙවින්ම ස්තුති. අපි එළඹෙන සතියේත් මෙවැනිම කතා බහක් සමග ඔබව මුණ ගැහෙන්නට බලාපොරොත්තු වෙන ඔබට සුබර සතියක් ප්‍රාර්ථනා කරනවා. සුවපත් දිවයකට මඟ කියන සිත සුව පිණිස.